අනුර කුමාර දිසානායක මහත්තයාගේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තීරෝද රදර් ගැන කියලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා ලස්සන කතාවක්. තීරතර යදුරන්ට හඳුන්වා දෙනවලු ඇප් එක. නව තාක්ෂණෙත් එක ලෝක ඉස්සරහට යනකොට දියුණු වෙනකොට අපිත් ඇප් එකක් කරා යන්න ඕනේ. දැනටත් මේ රටේ ඇප් ක්‍රියාත්මක වෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේදී අපි දැක්ක එලි දක්වන තැන මෙන්න මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. Pikmi Digital Mobility Solutions Lanka Private Limited ආයතනය ආරම්භක සහ ප්‍රධාන විධායක නිලධාරී ජෙෆ්රි සුල්ෆර් පොල්තෙල් පහන පත්තු කරන්න ඉන්නවා ලංකාවේ මුලින්ම ඇප් එක හඳුන්වා දීපු Pikmi ආයතනයේ ජෙෆ්රි සුල්ෆර්. එතකොට ඒගොල්ලගේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් තියෙන ඇප් එකක් ගැන. එතකොට මේ ඇප් එක ගේන්න යන්නේ කාගෙන්ද? ওই Pikmi ආයතනයේ ජෙෆ්රි සුල්ෆර්ගේ ඇප් එක තමයි මේ රටටම එලි දක්වන්න හදන්නේ. අපි ওই Pikmi එකේ ආරම්භක සේවකයෝ වශයෙන් වැඩ කරන මිනිස්සු වශයෙන් අපි දන්නවා ওই Pikmi ආයතනය රියදුරන්න කොහොමද සූරා කෑවේ කියලා. එනකොට ආවේ කොහොමද? ඕගොල්ලෝ කොච්චර හයර් දීුවා දවසට රුපියල් 75යි ගන්න කියලා. අද වෙනකොට 15% කොමිෂන් ගන්නවා. එක හයරයකින් රුපියල් 20 ගානේ ගන්නවා. අපි රුපියල් 1000ක හයරයක් දුනකොට රුපියල් 200ක් ඒගොල්ලන් කොමිෂන් වශයෙන්ම දෙන්න ඕනේ. අන්න එයා තමයි ගිහිල්ලා තියෙන්නේ මාලිමාව ඇතුලේ ප්‍රතිපත්ති ප්‍රකාශනෙට ටීවිල් කෑල්ල ලියන්න. අකො මේ රටේ ටීවිල් සංගම් ඉන්නවා. 34 රියදුරන් ඉන්නවා 100,000ක්. අහපල්ලකො මොකද්ද උඹලට වෙන්න ඕනේ කියලා. ව්‍යාපාරිකයෙක්ගෙන් අහගෙන තමයි ඒගොල්ලෝ ඒක ඇතුලේ දාන ඇප් එකක් හඳුන්වලා දෙනවා. එතකොට ඇප් එක හඳුන්වලා දෙන්නේ මේ Pikmi එක සූරං කාලා මේ අවුරුදු 9ක් ඇතුලේ අපි දන්නවා සූරං කාලා ඒගොල්ලෝ කොතනද ඉන්නේ කියලා. 7 දිනෙකින් පටන් ගත්ත Pikmi ආයතනය අද ওই තට්ටු හතර බිල්ඩින් වලට නැගගෙන මහමග මහන්සි වෙන ත්‍රිවත රියදුරාගේ ත්‍රිවිධ මාංශය ඌරන් කාපු උන් තමයි අද මාලිමාව ඇතුලේ ගිහිල්ලා සීරවත කර්මාන්තයේ සම්බන්ධයෙන් ප්‍රතිපත්ති හදන්නේ. එහෙමනම් කොහොමද මාලිමාවට බලය ගිහිල්ලා අනුර කුමාර දිසානායක රටේ ජනාධිපති වුණාම අපි හිතන සැමට සරිලන ආණ්ඩුවක් මේගොල්ලෝ හදයිද? මේ අපි කතා කරන්නේ ත්‍රිවිල් ගැන. මොකද 10,000,000ක් මේ රටේ ත්‍රිවිධ රියදුරන් ඉන්නවා. යැපෙන්නල් 140,000ක් විතර ඉන්නවා. අපි මේ රටේ ප්‍රධාන බලවේගය. ඒ කියන්නේ ඔය හැමෝගෙම ප්‍රතිපත්ති ප්‍රකාශ වලට ත්‍රිවිල් කැලලක් අතුලත් කරන්නේ. එහෙනම් මේ රටේ නියාමනයක් කරලා අවිධිමත් තියෙන කර්මාන්තයේ විධිමත් කරන්න ඕනේ. ඒගොල්ල ගාව කොතනවත් නෑ මේ අවිධිමත් කර්මාන්තයේ විධිමත් කරන ක්‍රමවේදයක් කොහෙවත් කියලා නෑ. කියලාම තියෙන්නේ ඇප් එකක් දෙනවා. හරි. අපිත් පිළිගන්න ඇප් එකක් ඕනි. සාධාරණ ඇප් එකක් ඕනි. රියදුරන්ට වාසිදායක මගියට වාසිදායක ඇප් එකක් ඕනි. නමුත් අර ජෙෆ්රි සුල්ෆර් ඒ ඇප් එක දෙන්නේ රටටම මාලිමාව හරහා. ත්‍රිවිල් කර්මාන්තය විනාශ කළා. අද ත්‍රිවිල් කර්මාන්තය විනාශ කරන්න ওই Pikmi එක හරහා හඳුන්වා දුන්නා. යතුරුපැදි හරහාත් මගියෝ ප්‍රවාහනය කරන්න. නීති විරෝධී එක. එතකොට කාටද ඒක පාඩි වුණේ? වෘත්තීය ත්‍රිවිධ රියදුරාට. එහෙම කරපු Pikmi එකේ සුල්ෆර් ගිහිල්ලා මාලිමාව ඇතුලේ හදන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තීරෝද කැලලක් කරගෙන. අන්න එහෙමනම් අපි බලයක් දුන්නොත් කොහොම තියෙයිද? සීරත කර්මාන්තයට දැන්ට අවුරුදු 46යි. මේක කිසිම නීතියක් නැතුව, පාලනයක් නැතුව තම තමන්ට හිතිච්ච විදිහට එක් එක්කෙනා දුවනවා. වෘත්තීය තීරත රියදුරා කවුද කියලා දන්නේ නැහැ. අපි ඉල්ලන්නේ පරිපාලකයන්ගෙන් මේ වෘත්තීය රියදුරන්ව වෙනම හඳුනා ගන්න. හඳුනාගෙන ඒගොල්ලන්ට නීතියක් ක්‍රියාත්මක කරන්න. නියාමනය කියන්නේ අපි ඒක තමයි. ඒ නීති පද්ධතියක් ඇතුළේ අපිට මේක කරන්න දෙන්න. අද ත්‍රිවිල් 10කට නැග්ගම ගණන් 10ක්. මගේ අසරණයි එතන. මගියට පාර තියෙන ත්‍රිරෝද රථය ගැන විශ්වාසයක් නැහැ. ඇයි හොරමංකොල්ල කාරයෙක් ඉන්නවනේ ත්‍රිරථ මුවාවේ? අද මේ රටේ වැරදි වැඩ කරන හැමතැනම ගිහිලා ත්‍රිවිල් එකක් තියෙනවා. එතකොට නම යන්නේ කවද? සමස්ත ත්‍රිවිල් කාර්යය තමයි ත්‍රිවිල් කාර්යෝ මෙහෙම තමයි. අපේ වෘත්තියට ගරුත්වයක් නැහැ. මගේ ළමයාට බය නැතුව ඉස්කෝලේ ගිහිල්ලා තාත්තගේ රස්සා මොනවද කියලා ඇහුවොත් ත්‍රිරථ රියදුරෙක් කියලා කියන්න තියෙන්න ඕනේ. දැන් වැඩිහිටියට පත් වෙන ළමයි කියන්න බයයි. මොකද ලැජ්ජයි. මගේ දුව කසාදයක් බඳින්න ගියාම තාත්තගේ රස්සාව ටික අපෝ අර ත්‍රිවිල් කාර්යයේ දුවද? මේ රටේ ප්‍රවාහන සේවයට මෙච්චර තේවාවක් කරන ත්‍රිරථ රියදුරා හැමදාම අසරණයිනේ. එහෙනම් මේ මිනිස්සුන්ට වෘත්තීය ගරුත්වයක් තියෙන්න ඕනි. සුභසාධන ක්‍රමයක් තියෙන්න ඕනි. මේ නියාමනය කියන්නේ සෑමටම සරිලන හොඳ සුභසාධන ක්‍රමයක් සහ මේ වෘත්තීය ගරුත්වය රැකෙන දෙයක්. ඒ දේ තමයි ඔය යට ගහගෙන හිටියේ. යට ගහන්නේ කවුද? මේ රටේ ව්‍යාපාරිකෝ සහ නිලධාරියෝ. අපි හැමදාම බලනවා 225ට. 225ට වඩා මේ නිලධාරියෝ ඉන්නවා. අර ව්‍යාපාරිකයාගෙන් ලැබෙන සන්තෝෂම අනුව මේ රටට එන්න ඕනි හොඳ නීති යට ගහන්න. ඒව නැති කළා මේ ත්‍රිවිල් කර්මාන්තේ නියාමනයට ලක් කළා. සෑමටම ගරුත්වයක් ඇතුව මේ රස්සාව කරන වටපිටාවක් තමයි මේ නීති අනුව වෙන්නේ. ජනාධිපතිතුමා පෞගේ කාලේ ගැසට් එක ගහලා දුන්නා නීති ගත කරලා තියෙනවා. මේක ක්‍රියාත්මක කරන්නේ කවුද? ඒකත් දැන් අපිට තියෙන ප්‍රශ්නේ. අවුරුදු 21ක් එළියට ගන්න බැරි එක එළියට ගත්තා. නමුත් මේක ක්‍රියාත්මක කරගන්න එපා. අපි ඒක අහන්න මේ හතරවෙනි බදාදා ජනාධිපති කාර්යාලයට යනවා සියලුම ත්‍රිරථ රියදුරන්. මම ආරාධනා කරනවා මේ රටේ සියලුම ත්‍රිරථ රියදුරන්ට හතරවෙනිද උදේ 9 විතර වගේ එනකොට ජනාධිපති කාර්යාලය ගාවට එන්න ගෝල් පේසි. අපි අහමු ජනාධිපතිතුමාගෙන්ම මොකද එතුමා කරන්න කියලා. එතුමා බලයට පත් වුණාට පස්සේ මේක ක්‍රියාත්මක කරනවාද? කොහොමද කරන්නේ?
නීති ගැසට් කරලා තියෙනවා තමයි. ඒක ක්‍රියාත්මක කරන්න එපා. බස්නාහිර පළාත් සභාවේ ওই නියාමනයේ සම්බන්ධයෙන් නීති ගැසට් කළා. ලියාපදිංචිත් කළා. ගිය ජූලි 31 වෙනිදා කෝසින් ඩේට් එකක් දුන්නා. නමුත් අද වෙනතුරු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අපේ සහෝදරවරු රුපියල් 3000ක් දීලා ලියාපදිංචිලත් තියෙනවා. ඉතින් එහෙමනම් ජනාධිපතිතුමා අපිට කියන්න ඕනේ මේක කොහොමද ක්‍රියාත්මක කරන්න කියලා. ඒක අහන්න අපි අනිවාර්යෙන් අනිද්දාට බදාදා 4 වෙනිදාට ජනාධිපති ලේකම් කාර්යාලයට යනවා. සියලුම තේවත රියදුරන්ට ආරාධනා කරනවා. එදාට එතනට සහභාගී වෙන්න අපි ජනාධිපතිතුමාගේ කටින් මහගමු. කොහොමද මේක ක්‍රියාත්මක කරන්නේ? කවදද කියන එකත් අපි ඒ ගැන අහගමු.